samang cakrawalintu matra gacang tu dihuta adamang rajasu nangtu sagamukadang namasabana kalu ayang badangta namasabana kalu ayang badangta namasabana kalu කමක් කරගන්න කියන අදහස පමණක් හිතේ ඇති කරගෙන නෙමෙයි
බනහලා ද මොනවා හරි අලුත් දෙයක් එකතු කරගන්නවා දැනුමට කියන අදහසින් පමණක් නෙවෙයි. අද මේ බනහන්නේ අරමුණක් එක්කම අනේ මේ සංසාර ගමනේ මෙච්චර කාලයක් දුක් විඳා අදවත් මේ සද්ධර්මය මට සංසාර දුක්ගින් නිවා ගන්නට අමා දුරක් ස්වර්ණ ද්වාරයක් වේවා කියන මේ අදහස අරමුණ ඇති කරගෙනම නිවන පිළිබඳව අපේක්ෂාවින්ම මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න දේශකයන් වහන්සේ හිටියට අපද ඒකාන්තයෙන් මේ තුන් ශ්‍රී සද්ධර්මයේ ඔබට අද මේ මොහොතේම අවබෝධ වී සියලු සතර දුක් නිවා ගැනීමට අමා දුරක් විවර වේවා කියන මේ උදාර ප්‍රාර්ථනාවෙන්මයි අපි සද්ධර්මයේ දේශනා කරන්නේ. මේ දේශක ශ්‍රාවක පරමාර්ථය එකක් වුවත් ඒකාන්තයෙන් මේ උතුම් රාත්‍රිය මේ නිසල රාත්‍රිය ඔබට ඒකාන්තයෙන් ශාන්තිය සලසන දිනයක් වේවි. එනිසා පින්වතුනි ආථාපි සම්පජානෝ සතිමා සිහිය නුවණ වීරිය මේ සියලු දේ එක්තෙන් කරගෙන හොඳින් මේ ධර්මය අහන්න ශ්‍රවණය කරන්න. පින්වතේදා මගේ ශාන්තිනායක ලෝතුරු බුදුරජාණන් වහන්සේ අනමතග්ග සංයුත්තේ දී දේශනා කළ සූත්‍ර පාඨයේදී අපි මාතෘකාවසයෙන් තබන්නට යෙදුනේ උන්වහන්සේදා දේශනා කරනවා මහණෙනි නුඹලා පැමිණිමේ සංසාර ගමන බොහොම දිගයි කෙලවරක් දක්වන්නට පුළුවන්කමක් නෑ අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං අවිද්‍යා නීවරණීන් වෙහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා මානිනි නුඹලාත් මමත් මේ සංසාරේ බොහෝ කාලයක් සැරිසරුවයි විද්දා. මෙසේ උන්වහන්සේ පැමිණි සසර ගමනේ භයංකර බව එදා භික්ෂු සංඝයාට පැහැදිලි කරමින් දේශනා කරනවා. මානිනි නුඹලා මේ ආපු සංසාර ගමනේ ගුණෙක් වෙලා උපන් ආත්ම භාවල ගිල කැපුම් කෑවාරවල ගලාගෙන ගිය රුධිරය මේ මහ පොළොවේ යම් තැනක එක්තැන් වුණා නම් සතර මහ සාගරයේ ජල කඳට වැඩි. මහණෙනි නුඹලා මේ ආපු සංසාර ගමනේ ගිල ගවියෙක් වෙලා ගිල කැපුම් කෑවාරවල ගලාගෙන ගිය රුධිරය මහ පොළොවේ එක්තැන් වුණා නම් සතර මහා සාගරයේ ජල කඳට වැඩි. එවගේම මහණෙනි නුඹලා මේ ආපු සංසාර ගමනේ ඌරෙක් වෙලා උපන් ආත්ම භාවවල ගෙල කැපුම් කෑ අවස්ථාවල ගලාගෙන ගිය රුධිරය එක්තැන් වුණා නම් මහණෙනි සතර මහා සාගරයේ ජල කඳට වැඩි. මහණෙනි නුඹලා මේ ආපු සංසාර ගමනේ මුවෙක් වෙලා උපන් වාරවල ගිල කැපුම් කෑ අවස්ථාවේ ගලාගෙන ගිය රුධිරය දෙක තුනා නම් මේ සතර මහා සාගරයේ ජල කඳට වැඩි. මහණෙනි එළුවෙක් වෙලා උපන් ආත්ම භාවවල ගිල කැපුම් කෑ අවස්ථාවල ගලාගෙන ගිය රුධිරය එක්වෙන් වුණා නම් තවත් සතර මහා සාගරයේ ජල කඳකට වැඩි වෙන්න තිබුණා. තිරළුවෙක් වෙලා උපන් වාරවල ගලාගෙන ගිය රුධිරය සතර මහා සාගරයේ ජල කඳට වැඩි. එවැගේම මානිනි කුකුළු වෙලා උපන් ආත්ම භාවවල ගිල කැපුම් කෑ අවස්ථාවේ ගලාගෙන ගිය රුධිරය මේ මහ පොළොවේ එක්තෙන් වුණා නම් සතර මහා සාගරයේ ජල කඳට වැඩි වෙනවා. එවැගේම පින්වතුනි මනුස්ස ඝාතකෙක් සත්ව ඝාතකෙක් කියලා රාජාණින් රාජ දණ්ඩණයට ලක් වෙලා හිස මුඩු කරලා රතු මල් දම් පළඳලා රතු රෙදි ඇඳගත්ත වඩකයන් වඩක බෙරේ ගසමින්
වීතියක් වීතියක් ගානේ අරගෙන ගිහිල්ලා දකුණු වහල් දොරකඩින් පිට වෙලා දකුණු දිසාවේ තිබුණු වදකස්ථානයේදී ගලගසා දැමූ වාරවල ගලාගෙන ගිය රුධිරේ මහණෙනෙක් පෙන්ුණා නම් මේ සතර මහ සාගරයේ ජල කඳට වැඩි මහණෙනි ගම් පහරන්නේක්ය මම් පහරන්නේක්ය කියලා රාජාණන් ඉතේ දඬුවම් ලැබූ වාරවල ගලාගෙන ගිය රුධිරේ ද සතර මහ සාගරයේ ජල කඳට වැඩි මේකේ සොරකමින් කාම මිත්‍යාචාරයෙන් සුරාවින් බොරුවින් කේලමින් පරුස වචනයට දඬුවම් ලැබූ වාරවල ඥාති වේෂණයෙන් භෝග වේෂණයෙන් මේ ආදී අවස්ථාවල ගලාගෙන ගිය රුධිරය මහණෙනි සතර මහා සාගරයේ ජල කඳට වැඩි වෙනවා. ඒ වගේම මහණෙනි නුඹලා මේ ආපු සංසාර ගමනේ අම්මා මෙරිච්ච සෝකයෙන් හැලූ කඳුළුවෙක් වුණා නම් මේ සතර මහා සාගරයේ ජල කඳට වැඩි. පියා මල විලා විහිඳූ කඳුළුවෙක් වුණා නම් මේ සතර මහා සාගරයේ ජල කඳට වැඩි. ස්වාමියා බිරිඳ දුව පුතා සහෝදරයා සහෝදරිය මේ ගිය විලාවේ හැඳූ කඳුළුවෙක් වුණා නම් මේ සතර මහා සාගරයේ ජල කඳට වැඩෙන්න තිබුණා. භෝග වේසනෙන් ඥාති වේසනෙන් හඳා වැළපුණු වාරවල ගලාගෙන ගිය කඳුළු එක්තෙන් වුණා නම් සතර මහා සාගරයේ ජල කඳට වැඩෙන්න තිබුණා. මෙපමණ කාලයක් මහණෙනි නුඹලා මේ සංසාරිලේ කඳුළු හැඬුවා. පින්වතුනි එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉඳගෙන උතුරු දිසාවෙන් පෙනෙන වේපුල්ල පර්වතයේ දිසාවට අත දිගු කරලා පෙන්නලා මහණෙනි අර තියෙන්නේ වේපුල්ල පර්වතය. මහණෙනි නුඹලා මේ සංසාර ගමනේ එකම කල්පයක දරූ වැටසකිලි ටික එක්තෙන් කරා නම් ගිරන්නේ නැතුව බඩ ගහගත්තා නම් මහණෙනි ඒ වේපුල්ල පර්වතයට වඩා උසයි. එබඳු උසකට ඇටසැකිලි දරූ කල්ප එකක් දෙකක් නෙවෙයි මහණෙනි නුඹලා ගත කළේ. සියයක් දෙනුනේ කල්ප දහසක් දෙනුනේ සියක් දහසක් දෙනුනේ නුඹලා මේ සසර සැරිසරුවේ. මේ පමණ අති දීර්ඝ කාලයක් පින්වතුනේ ඔබත් මමත් මේ ලේ කඳුළු සලමින් මේ සසර ගමනේ ආවා. දැන්වත් තේලියට කඳුළුත නිමාවක් තබන්න කල්පනාවක් මෙද්ද? මෙතන වැරදුනොත් තව කල්ප කීයක් නම් මේ සංසාරයේ කඳුළු වගුරන්නට වේවිද? ඇටසැකිලි වලින් මහ පොළොව වඩන්නට වේවිද? එනිසා පින්වතුනි අපි මේ සංසාර ගමනේ නිමාවක් දකින්නට ඕන. මේ ලේත කඳුළුත නිමාවක් තබන්නට ඕන. ඒ සඳහා එදා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. එයි අපි මේ සංසාරي සැරිසරන්නේ. එයි අපි මෙච්චර කාලයක් මේ සසරේ දෙන්නේ. තවත් සංසාර කාලයක් යන්න වෙනවා නම් දුවන්න වෙනවා නම් එයි එහෙම යන්න වෙන්නේ කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අවිඥානී වරණානං සත්තානං තණ්හා සංයෝජනානං තණ්හා සංයෝජනෙන් බැඳුණු නිසායි අපි මේ සසරේ සැරිසරන්නේ දුවන්නේ ඇවිදින්නේ. තණ්හා සංයෝජනෙන් කාම තණ්හාවෙන් භව තණ්හාවෙන් විභව තණ්හාවෙන් ත්‍රිවිධ වූ තණ්හාවෙන් අපි බැඳිලා තියෙනවා. කුමක් හාද අපි බැඳිලා තියෙන්නේ? කුමකද අපි පැටලෙලා තියෙන්නේ? කුමක්ද සංයෝජනය? පින්වතුනි අපි ටිකක් විමසලා බැලුවොත් අපි හැමෝටම ලොකු ශාන්තියක් ගෙන දෙන ධම්පදයක් වේවි. අපි මේ ලෝකය තුළ මේ සසර තුළ තණ්හාවෙන් රූපේ හා බැඳිලා තියෙනවා. තණ්හාවෙන් වේදනාව හා බැඳිලා තියෙනවා. තණ්හාවෙන් සංඥාව හා බැඳිලා තියෙනවා. තණ්හාවෙන් සංඛාරය හා බැඳිලා තියෙනවා. තණ්හාවෙන් විඥානය හා බැඳිලා තියෙනවා. ඒ බැඳීම කොටෙක්ද කියනවා නම් රූපේ මම,
රූපය මගේ ආත්මය වේදනාව සංඥාව සංඛාරය විඥානය මම මගේ ආත්මය කියන තරමට දෙඩිව මේ සංයෝජනයෙන් බෙදලා තියෙනවා සිංහතුනි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා එයි අපි නිබඳු සංයෝජනයකින් බැඳුනේ එයි අපි රූපයට මිච්ඡර බැඳුනේ බුදුරජාණන් වහන්සේ මේ රූපාදී ස්කන්ධ ටික පිළිබඳව කතා කළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා මානිනී පංච උපාදානස්කන්ධේ දුකයි කියලායි දේශනා කළේ එහෙමනම් පින්වත්නි උන්වහන්සේ මේ දුකයි කියලා පංච උපාදානස්කන්ධේ පිළිබඳව දේශනා කළත් ලෝකේට ඔබට මට පංච උපාදානස්කන්ධේ දුකක් වෙලාද දුකක් හැටියට දැක්කනම් කවදාවත්ම පින්වත්නි රූපේ මම රූපේ මගේ රූපේ මගේ ආත්මේ කියලා සුබ වශයෙන් ගන්න පුළුවන් කමක් නෑ ඔබට මට රූපේ නිත්‍යයි සපයි ආත්මයි සුබයි කියන මේ සතර විපල්යාසයෙන් යුක්ත වෙලා ඒ නිසා ඔබත් මමත් රූපේ ඇත්ත දැක්කනේ රූපේ ඇත්ත නොදැක්ක නිසායි රූපේට මෙච්චර තණ්හාවෙන් ආසාවෙන් බැමුනේ වේදනාවේ සංඥාවේ සංඛාරේ විඥානේ ඇත්ත නොදන්න නිසායි නොදැක්ක නිසායි මේ පංච උපාදානස්කන්ධයන් පිළිබඳව මෙච්චර තෘෂ්ණාවකින් ආසාවකින් බැමුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එයි මේ බන්ධනය අවිජ්ජා නීවරණානම් පින්වතුනේ අඳුර නිසායි මේ අල්ලගෙන ඉන්නේ යම් දවසක මේ අඳුර දුර වෙන ආලෝකයක් පහළ වුණා නම් ඔබටම ලැජ්ජාවක් හිතේවි අනේ මම අල්ලගෙන හිටියේ මේ බඳු දෙයක්ද අල්ලගෙන හිටපු දේ පිළිබඳව කලකිරීමක් ඇති වී ආලෝකය ලැබිච්ච දවසේ ඒ කලකිරීමම තමයි පින්වතුනි මේ සංසාරෙ මිදෙන්න තියෙන හේතුව මග වෙන්නේ රූපේ පරිජානාති වේදනාය පරිජානාති සංඥාය පරිජානාති සංඛාරේ පරිජානාති විඥානං පරිජානාති මේ ස්කන්ධ ටික පිරිසිඳ දැක්කනම් ඒ පිරිසිඳ දැක්ක මොහොතේම කුමක්ද සිද්ධ වෙන්නේ රූපේ නිබ්බින්දති රූපේ කලකිරෙනවා වේදනාවේ කලකිරෙනවා සංඥාවේ කලකිරෙනවා සංඛාරේ කලකිරෙනවා විඥානේ කලකිරෙනවා කලකිරෙන නිසාම නොවැළෙනවා නොවැළෙන නිසාම මිදෙනවා පින්වතුනි මේ දුක පිළිබඳව කතා කරනකොට අද ලෝකේ අදහස් එක්ක නොගැලපෙන බවක් ඇති වෙන්න පුළුවන් අද ලෝකේ හුඟක් දෙනෙක්ගේ අදහස උත්සාහය ධනාත්මක චින්තනයක් පිළිබඳව අපි මේ දුක පිළිබඳව කතා කරනකොට කෙනෙක් හිතෙන්න පුළුවන් මේ ප්‍රතිගාමී අදහසක් නේද මේ විවරණය වෙන්නේ කියලා එහෙත් පින්වතුනි අපට මේ සඳහා සාක්ෂි තියෙනවා අතීතය පිළිබඳව සැලකුවොත් අද අපි විකුණන් කන ඉතිහාසය අද අපි අභිමානයෙන් සමරන ඉතිහාසය අපට ඉතුරු වෙලා තියෙන අනුරාධපුර යුගයේ පොළොන්නරු යුගය එදා මෙන්න මේ චින්තනය තුලයි අපිට අභිමානවත් සංස්කෘතියක් ගොඩනැගිලා තියෙන්නේ එදා ලෝකයේ දිහා බැලූ චින්තනයයි අපි මේ ස්මතු කරන්නේ මතු කරන්නේ එනිසා ඔබ මාර්යාගේ කාර්ය බාර ගන්නට එපා මෙරිණාත්මක චින්තනයක් මේ ඉදිරිපත් වෙන්නේ කියලා ඒකාන්තයෙන් මේ ධනාත්මක චින්තනයක්මයි මේ බුදුදහම තුළින් ස්මතු කරන්නේ එනිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා උන්වහන්සේ පැහැදිලි කොට වදාලා මේ තණ්හා සංයෝජනයෙන් අපි බැඳිලා ඉන්නේ ඇත්ත ඇති සැටියෙන් නොදන්න නිසා යම් දවසක මෙන්න මේ අවිද්‍යා අඳුර දුරු වුණා නම් ඒ අන්ධකාරය දුරු කරන ආලෝකය පහළ කරගත්තා නම් ඒ ආලෝකය ලැබිච්ච ගමන්ම අපි ඒකාන්තයෙන් ලැජ්ජාවට පත් වෙනවා කලකිරීමට පත් වෙනවා ඇයි මම රූපයට බැඳුනේ රූපේ ඇත්ත මෙබඳු නම් මෙබඳු රූපයකට ඇයි මම ඇලුම් කළේ කියන අදහස එනවා රූපේ මම මගේ ආත්මය කොට ගත්තේ සැබවින්ම මේ ඇත්ත ඇති සැටියෙන් නොදැක්ක නිසා නේද අන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ යථාර්ථයේ ස්මතු වෙනවා පංච උපාදානස්කන්ධයේ දුකයි දුක දුක හැටියට නොදැක්ක නිසා නේද
dukku iskandayo mama mage aatmiya kota gatte enan o dakinawa duka duka hatiyata dakina kota duka nan mama mage aatmiya kiyanna ba enan mama mage aatmiya kiyana sankalpayen midenawa nan e samudaye prahanayai nirodhe satsatvimai margaye wedimai chaturarya satya avabodhayai maa metenin me karunu tika pahedili kalata obata තවමත් ඒ ටික වටහා ගන්න තරම් මෙහෙකෙ වෙන්නට පුළුවන් මා ඔබට සිහිපත් කරනවා මීට මාස කීපයකට පෙතම මේ වගේම පුරපසලොස්සක් බොහෝ දවසක මේ බඳු ධර්ම දේශනාවකදීම මා ඔබට ඉදිරිපත් කළ කුංචි නිදර්ශනයක් ඔබට මතක ඇති මා දවසක් මතක් කළා මිල්යායක් ඒ මිල්යායේ දකුණු දිශාවේ ඉඳලායි මිල්යාය මැදින් වැටුණු මාවතේ සත්පුරුෂයෙක් කෙනවා උතුරු දිශාවට උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට යන්න තවත් මිනිස් සමූහයක් එනවා මේ මාවත දිගේ උතුරු දිශාවේ ඉඳලා එන මේ මිනිස් සමූහය මේ මිල්යාය ආසන්නයේ තියෙන සෙවණ ඇති ගහක් යට නතර වෙනවා මේ සෙවණ යට සෙවණ ඇති ගහක් යට නතර වෙච්ච මේ පිරිසට පෙනෙනවා මිල්යාය මැද තවත් පුරුෂයෙක් මිනිසෙක් ඉන්නවා මේ ඉන්න මිනිස්යාව දකින මේ පිරිස කෙනෙක් කියනවා අර ඉන්න මිනිස්යාව මහා බ්‍රහ්මයා මැවූ කෙනෙක් ඔය අතරේ තව කෙනෙක් කියනවා මේ අදහස වැරදි පින්වත ඒ මිනිස්යා මැව්වේ මහා බ්‍රහ්මයා නෙමෙයි ඔය මිනිස්යාව මැව්වේ ඊශ්වරයා එහෙදි තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා ඔබේ අදහස් දෙකම වැරදි. ඔය මිනිස්යාව මෙවී බ්‍රහ්මයාවත් ඊශ්වරයාත් නෙමෙයි ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ඔය මිනිස්යාව මෙවී. මේ වෙලාව ඉදිරිපත් වෙන තව කෙනෙක් අදහසක් ඉදිරිපත් කරන ඔබේ අදහස් වැරදි. ඔය මිනිස්යාව කවුරුවත් මෙව්වා නෙමෙයි ඉබේම පහළ වුණා. මේ අතර තව කෙනෙක් ඒ මිනිස්යා පිළිබඳව අදහසක් ඉදිරිපත් කරනවා. ඔය මිනිස්යා පූර්වාත්ම භාවයක ඉඳලා ඉන්නට ආවේ. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියන ඔය මිනිස්යා මෙතනින් මෙරිලා නැවත ආත්ම භාවයකට යනව නැවත ඉපදීමකට යනවා. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියන ඔය මිනිස්යා ඔතනින් මෙරිලා තව තැනකට ස්ථිර තැනකට යන්න ඉස්සෙල්ලා අතරමඟ පාවිමින් ඉන්නවා. තවත් කෙනෙක් ඉදිරිපත් වෙලා කියන අනේ මිනිස්යා හරි ලස්සනයි. හරි ප්‍රසන්නයි. උසේ හැටියට මහත් මහතේ හැටියට උස අනේ මට ආවයිති කරගන්න නැත්නම් කාම සංකල්පයක් ඇති කරගන්නවා. තව කෙනෙකු ව්‍යාපාද සංකල්පයක් ඇති කරන යාට එහාටින් ඉන්න දිය යුතුනේ. ගහන්ට ඕන බලින්ට ඕන වද දෙන්න ඕන. තව කෙනෙකුට හිතනවා ජීවත් වෙන්න ඉඩ දිය යුතුනේ මරලම දාන්න ඕන. මේ විදිහේ කාම ව්‍යාපාද විහිංසා සංකල්ප ඇති කරගන්නවා. අනේ තව කෙනෙක් ඒ අතරේ ඉන්නවා. අනේ මිනිස්යා හරිම ශාන්තයි බොහොම සිල්වත් කෙනෙක් වගේ බලන්නකෝ හරි සංවරයි ඉන්ද්‍රිය සංවර කෙනෙක් ඒ බඳු කෙනෙකුට වැන්දත් පින් සිද්ධ වෙනවා දන් හැන්දක් බෙදාගත්තත් පින් සිද්ධ වෙනවා නේ කියලා පුණ්‍යමේ චේතනා පහළ කරගන්නවා තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියන අනේ ඔය මිනිස්යාගේ එච්චර සුභභාවයක් නේ මේ මිනිස්යාගේ කෙස් දාසුභයි අසාරයි දුගඳයි පිළිකුල් ලියොම් නියදත් සම්මස්නාරයට ඇට මිදුළු වකු ගඩු මේව ඔක්කොම සුභාසාර දිගෙන පිළිකුල් දේවල් සුභ වශයෙන් බලන් දෙපා කියලා උපදෙස් දෙනවා. තව කෙනෙක් කියනවා නේ ඔය මිනිස්යාගේ ඇත් අනිත්‍යයි කනත් අනිත්‍යයි නාසයත් අනිත්‍යයි දිවත් අනිත්‍යයි කයත් අනිත්‍යයි සිතත් අනිත්‍යයි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මෙසේ මේ ආයතරේ මේ වෙල්යාය මැද ඉන්න මිනිස්යා පිළිබඳව විවිධ වූ සංකල්ප වාද විවාද ගොඩනගෙනවා මෙන්න මේ අතරේ දකුණු දිශාවේ ඉඳලා එන අර සත්පුරුෂයාද මේ වෙල්යාය පසු කරගෙන මේ ගස් සෙවණට ගහේ සෙවණට ආපු වෙලාවේ අර හිත පිළිසහනවා පින්වත අර වෙල්යාය මැද ඔබ පසු කරගෙන ආපු මිනිසයා මහා බ්‍රහ්මයා මවපු කෙනෙක් නේද ඔහු කියන පින්වත ඔබේ අදහස වැරදි එක මිත්‍යා දෘෂ්ටියක් අනිත් කෙනා කියන එහෙනම් පින්වතේ ඊශ්වරයා මවපු කෙනෙක් නේද අනේ පින්වත ඒකත් ඔබේ මිත්‍යා දෘෂ්ටියක් අනිත් කෙනා කියන එහෙනම් පින්වතේ
Sarva baladari deviyan wahanse maupu kenek neda pinwatu be adahasak waradi mithya drushtiya anith kena kiyenawa oya kawuruwath maupu kenek nevey e be pahala wicca kenek neda pinwatu obe mithya drushtiyak waradi adahasak athera ganna me vidiyata ara api prathamayen kiyana lada eyaage lakshana nisa aiti karaganna hadena vyapada vihinsa sankalpa දානමය පුණ්‍යමය චේතනාදී මේ අසුභ වශයෙන් බලන අනිත්‍ය වශයෙන් බලන මේ බඳු ආගමික පුණ්‍ය සංකල්ප ඉදිරිපත් කරන වර සත්පුරුෂයාට ඒ සත්පුරුෂයා මේ සියල්ලටම දෙන එකම උත්තරය වා මිත්‍යා දෘෂ්ටි අත්හැර ගන්න මිදෙන්න නිදහස් වෙන්න කියන උපදේශය ඒ සත්පුරුෂයා මෙසේ සියල්ල ප්‍රතික්ෂේප කරනකොට මේ අයාතරේ මහා වාදයක් ගොඩනගෙනවත් තමුන්නාන්සේ කිස්සෙද්ද අපි අහපු හැම එකක්ම මිත්‍යා දෘෂ්ටියක් බවට පත් කළා. මොකක්ද තමුසි කියන දේ? ඒ වෙලාවේදී මේ සත්පුරුෂයා කියනවා පින්වතුනි අපි වාද විවාද කරලා වැඩක් නැහැ. මම ඔයගොල්ලන් එක්කන් යන්නම් එතනට එන්න මාත් එක්ක යන්න කිටි මාවතක් තියෙනවා. කෙටි වූ ඍජු වූ මාර්ගයකින් අර පිරිසවම එක් කරගෙන මේ සත්පුරුෂ මිනිසයා දකුණු දිසාවේ ඉඳලා ආපු සත්පුරුෂ මිනිසයා අර වෙල්යායේ මැදට යනවා ළඟට යන්න යන්න මේගොල්ලන්ට වැටහෙනවනේ අපේ සංකල්ප වැරදි නේද ටිකෙන් ටික ලඟ වෙනකොට මේගොල්ලන්ට පේන්නේ අනේ අපි මිනිස්සෙක් කියලා හිතාගෙනයි මේ සියලු සංකල්ප ගොඩනැගුවේ ඒත් මෙතන ඉන්නේ මිනිස්සෙක් නෙමෙයිනේ මෙතන ඉන්නේ පඹයෙක් නේ පඹයෙක් ඇදිටෙන අපි මිනිස්සෙක් කියලා හිතාගෙන නේද මනුෂ්‍යයා දෙවියෙක් මෙව්වා බ්‍රහ්මයා මෙව්වා ඊශ්වරයා මෙව්වා ඉබේ පහළ වුණා මේ පාපී චේතනා කුසල චේතනා නිත්‍ය අසුභ ආදී මේ විවිධ සංකල්ප ගොඩනැගුණේ මිනිස්සෙක් කියන අදහස උපන්නට පස්සේ නේද එහෙනම් මිනිස්සෙක් කියන අදහස මේ සත්පුද්ගලාත්ම සංකල්පයේ මිත්‍යා දෘෂ්ටියක්ම නේද එහෙනම් මේ සත්පුරුෂයා කියපු කතාව ඇත්ත නේද අන්න මේ පිරිස හොයාගත්ත තරමටයි පඹයා පඹයා හැටියට නොදන්නා කම මත මිනිස්සෙක් කියන මිත්‍යා දෘෂ්ටියක් උපන්නා. දැන් බලන්න පඹයා පඹයා හැටියට නොදන්නා කම සමානයි පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නා කම. පංච උපාදානස්කන්ධය පිළිබඳව නොදන්නා කම සමානයි අවිද්‍යාව. දැන් පංච උපාදානස්කන්ධය නොදන්නා කම දුක දුක හැටියට නොදන්නා කම අවිද්‍යාව. නිදර්ශනේ නම් පඹය පඹය හැටියට නොදන්නාකම පඹය පඹය හැටියට නොදන්නාකම මත ගොඩනැගුණේ කුමක්ද මිත්‍යා දෘෂ්ටිය නැති දෙයක් ඇත කියන සංකල්පයක් උපන්නා සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියන සංකල්පය ඒ ආත්ම සංකල්පයේ මත තමයි ලෝකේ සියලු ආගම් වාද දර්ශන දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවන් හැටියට නොයෙක් නොයෙක් දේ ලෝකී තුල නිර්මාණය වෙලා තියෙන්නේ ලෞතුරා බුදුජානන් වහන්සේ මේ සියල්ල එකවර ප්‍රතික්ෂේප කරමින් අපිව නිවැරදි කරනවා පඹයා පඹය හැටියට හඳුනාගත්තොත් පඹයා පඹය හැටියට හඳුනා ගන්නකොටම මිනිසෙක්ක සත්වයක පුද්ගලයක ආත්මයක් මම කියන සංකල්පයේ බිඳ වැටෙනවා ඒ සංකල්පයේ බිඳ වැටෙනකොට ඒ මත ගොඩනැගුණු ලෝභ දේශ මොහ මුල් කරගෙන යම්තා කලෝභ අද්වේෂ මොහ මුල් කරගෙන කුසල කුසල පුණ්‍ය පාප ධර්ම යෝ තිබුණා නම් ක්ලේශ ධර්ම යෝ තිබුණා නම් ඒ සියල්ල එකවරමයි බිඳ වැටෙන්නේ එනිසා පින්වතුනි උන්වහන්සේගේ දේශනාව මේ කෙලෙස් දුරු කරන්න මහන්සි වුණාට පළක් මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන්නේ නැතුව මේ මිත්‍යා දෘෂ්ටිය මත අපට පුළුවන්කම තියෙනවා යම් ආකාරයක කෙලෙස් සංසිඳීමක් කරන්න. අපි දන්නවා අපේ බෝධිසත්වයන් වහන්සේ එදා ලෞතුරා මග හොයාගෙන එන වෙලාවේ ආලාර කාලාම උද්දකාරාම පුත්‍රයනි තාපසයන් කරා ගමන් කළා. ඔවුන්ගෙන් අස්ස සමාපත්ති දක්වා මග ඉගෙන ගත්තා. උන්වහන්සේ ඉගෙනගත්ත මාර්ගය තුළ තේරුම් ගත්තා. මා සොයන දේ මෙතනනේ මං හොයන දේ මෙතනනේ ජරා මරණින් මිදීමක් නිදහසක් මෙතනනේ මෙතන තියෙන්නේ හටගන්න බවක්මයි
එනිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපට ලෝකෙට දේශනා කළ උතුම් සද්ධර්මය මෙන්න මේ බඳු මේ දර්ශනය තුලින් අපි ටිකක් පැහැදිලි කරගන්න බලමු. වහන්සේගේ දේශනාව කිබඳුද කියලා දැන් ඔබට මේ නිදර්ශනය පැහැදිලි සිටියේ පඹේ කෙතු වෙන මිනිසෙක් කියන සංකල්පයක් ඇති වුණා. ඊළඟට ඒ මිනිසයා මෙව්ව වාද පිළිබඳව, ඒ මිනිසයා පදනම් කරගෙන ලෝභ දේශ පිළිබඳව, ඒ ලෝභ දේශ යටපත් කරන්න කුසල මාර්ගයන් පිළිබඳව මේ පිරිස අතරේ අදහස් පහළ වුණා. මුළු ලෝකෙම තියෙන ඒ සංකල්ප නියෝජනය වුණා මේ මිනිස් සමූහය අතරින්. දැන් ඔබට පැහැදිලි මිනිහා කියන සංකල්පයේ බිඳෙනකොටම අර පිරිස අර පඹයා ළඟට යනකොටම මිනිහා කියන සංකල්පය බිඳුණා. මිනිහා කියන සංකල්පයේ ආත්ම සංකල්පයේ බිඳෙනකොටම අනිත්‍ය වයි මත ගොඩනැගුණු ලෝභ දේශ මෝහ මේ ආදී කිසිවක් නැති කරන්න අමුතු හිසක් ඕනුනේ නෑ. එනිසා පින්වතුනි ඔබ තුල යම් තා ක්ලේශය හටගෙන ඇත්නම් ඒ ක්ලේශ ධර්ම දුරු කරන්න ඔබ කොච්චර උත්සාහ කළත් ඒ ක්ලේශ ධර්ම කොච්චර යටපත් කරන්න මහන්සි ගත්තත් ඒ සක්කාය දෘෂ්ටිය මත නම් ඒක ඉතර ප්‍රයෝජනවත් වෙන්නේ නෑ. ආලාර කාලා මුද්දකාරාම බුද්ධගෙන් එදා ඔය දහම බෝධිසත්වයන් වහන්සේ ඉගෙන ගත්තා. උන්වහන්සේ එතනදි ලෝභ ද්වේෂ මෝහ යටපත් කරලා රූපී අරූපී ධ්‍යාන උපදවා ගත්තා. ඒත් උන්වහන්සේ දැක්ක ලෝභ ද්වේෂ මෝහ යටපත් වුණාට අනුසය ධර්මයේ ඉතුරු වෙලා නැවත උපදින්න තියෙන හේතුව තියෙනවා. නැවත ලෝභ ද්වේෂ මෝහ පහළ වෙන්න හේතුව තියෙනවා. අවිද්‍යා අනුසය තියෙනවා. එනිසා උන්වහන්සේයින් සෑහීමකටපත් නොවුණු නිසායි ගයා ශීර්ෂයට බුද්ධ ගයා බෝධි මණ්ඩලයට වැඩම කළේ. එනිසා පින්වතුනි ඔබ කෙලෙස් දුරු කරන්න විහිසෙනවට වඩා මොනවා හරි හෝ යමක් අනුගමනය කරමින් ලෝභ දේශ මෝහතාව කාලික සංසිඳීමකට සූදානම් වෙනවට වඩා මෙන්න මේ සක්කාය දෘෂ්ටි ආත්ම සංකල්පය දුරු කරගන්න බලන්න. මෙන්න මේ ආත්ම සංකල්පයේ සක්කාය දෘෂ්ටිය දුරු වුණොත් ඔබට එකවරමයි සියලු ක්ලේශ දුරු වෙන්නේ. එනිසා පින්වතුනි ඒ සක්කාය දෘෂ්ටිය නිවැරදිව දුරු වෙන්න නම් බිඳෙන්න නම් ඔබ දැනගන්න ඕන පඹය පඹය හැටියට දකින්නවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ දුක හැටියට දකින්න ඕන. දැන් ඔබ පංච උපාදානස්කන්ධය දැකලා තියෙන්නේ මම පංච උපාදානස්කන්ධයේ මගේ පංච උපාදානස්කන්ධයේ මගේ ආත්මය පංච උපාදානස්කන්ධයේ තුල ඔබ සත්පුද්ගල ආත්ම සංකල්පයේ ගොඩනගාගෙන තියෙනවා. ඔය ආත්ම සංකල්පයෙන් මිදෙන්න නම් මේ පංච උපාදානස්කන්ධය ඔබ පිරිසිදු දැකිය යුතු වෙනවා. ඒ දුක පිරිසිදු දැකපු දවසට ආලෝකය පහළ වුණා කියලා කියන්නේ. ආලෝකය පහළ වෙනවා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයේ කුමක්ද කියලා සලා බලනකොට ඔබට ඒකාන්තයෙන් ඒ ආලෝකය ලැබෙන්න අනේ මම රූපය කියලා බැඳුනේ කුමකටද, කොතනද මේ රැඳිලා තියෙන්නේ කියන අවබෝධයත් එක්කම ඔබෙන් කලකිරීම මිදෙනවා. මිදුණු කල නුවණද, මිදුනේ යන නුවණද, ලැබෙමින් කීනා ජාති සිතං භ්‍රමචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති. මේ උතුම් ප්‍රකාශනයෙන් සියලු දුක් නිමා කළා කියන ප්‍රකාශනයේ සතුටෙන් ඔබට කියා ගන්නට පුළුවන්කම ලැබෙනවා. එනිසා පින්වතුනි අපි මේ ටික නැවත වතාවක් මතක් කළේ ඔබ අතීතය මතක් කරලා දීලා අනාගතය තුල වර්තමානයේ තුල යහපත් දැක්මකට යොමු කරන්න. දැන් අපි මේ මොහොතේ ඔබ වරිතාමත්ම වටිනා උපදේශයකට මාර්ගෝපදේශයකට ලක් කරනවා. මේ ප්‍රකාශ කරන වචනයක් පාසා ඔබේ මනසම සමග යොමු කළොත් ඔබට ලොකු ශාන්තියක් සැලසේවි. අපි නාමස්කන්ධ වේදනා සංඥා සංඛාර විඥාන සතර නාමස්කන්ධයේ පසෙකට තබමු. රූපස්කන්ධය පිරිසිඳ දකිමින් මේ ආත්ම භාවය රූපේ මම මගේ ආත්මය කියන සංකල්පයෙන් මිදෙන්නේ කොහොමද කියලා අපි මොහොතක් පින්වතුනි සොයා විමසා බලමු. පින්වතුනි හොඳට
මේ කියන දේට සවන් දෙන්න මේ කියන දේ හොඳට සිහියෙන් නුවණින් විමසන්න ඔබ මොහොතකට පින්වතුනි මා මේ කියන දේ සිහියට නගන්න මොහොතක් දැස් පියාගෙන ඔබ දැකලා තියෙනවා බොහොමව ලස්සන දුගඳ පිළිකුල් අප්‍රසන්න බලුවමනයක් කතයි කියලා හිතන්න එපා මොහොතකට හිතන්න වටිනා දහමක් මේ මතු කරන්නේ මනුෂ්‍යෙක් වමනේ කල මල්ලෙක් වමනේ කල බලුවමනයක් පිළිබඳව මොහොතකට සිහි කරන්න දැන් බලන්නේ දිහා හොඳයිද සපයිද ලක්ෂණයිද ඒක මම කියන්න මගේ ආත්මය කියන්න හිතෙනවද ආසාවෙන් දෝතට අරගෙන නාසයට ලං කරලා සිප ගන්න හිතෙනවද එහෙම හිතන්නේ අප්‍රසන්නයි පිළිකුල් දැන් හිතන්න මහා දුබදහමන අසුචි ගොඩක් පිළිබඳව සිහි කරන්න ඔය අසුචි ගොඩ ලක්ෂණයිද සපයිද සුබයිද ඒකට මම කියන්න මගේ ආත්මය කියන්න හිතෙනවද ආසාවෙන් දෝතට අරගෙන පපුවට තුරුළු කරගන්න හිතෙනවද එහෙම හිතෙන්නේ නැහැ දැන් හිතන්න කහපාටට දුගඳහමන වමනේ කළ පිට ගොඩක් බලන්නේ දිහා හරි අවලස්සනයි හරි අප්‍රසන්නයි ඒක ලස්සනයි කියන්න සුබයි සපයි කියන්න නම් හිතෙන්නේ නෑ මම මගේ ආත්මය කියලා මූණේ තවර ගන්න හිතෙන්නේ නෑ ඒ වගේම පින්වතුනි හිතන්න උතුරා ගලා යන සෑම ගොඩක් කහපාටට සුදු පාටට වැවර ලොඳ වගේ තියෙන මහා සෑම බඳුනක් සිහි කරන්න ලස්සනයිද සුබයිද සපයිද හොඳට බලන්න ඒකට මම කියන්න මගේ ආත්මය කියන්න හිතෙනවද ආසාවෙන් අල්ලලා සිප ගන්න හිතෙනවද මේ ඇහෙන කොටත් අප්‍රසන්න හැඟීමක් සිහි කරන්න පින්වතුනේ පුළුන් ඒ තුරෙදි කඩ පවා පිඟිගෙන ගලා හෙලෙන සරව ගොඩක් කොච්චර කැතයි අප්‍රසන්නයිද ඒක ලස්සනයි කියන්න සුබයි කියන්න සපයි කියන්න හිතෙන්නේ නැහැ මම මගේ කියලා ආසාවෙන් තුරුළු කරගන්න සිප ගන්න හිතෙන්නේ නැහැ මහා ප්‍රසන්න හැඟීමක් මේ ඇති වෙන්නේ ඒ වගේම පින්වතුනි මොහොතක් හිතන්න ලේ ගොඩක් ගැන දහදිය කබ කඳුළු ටිකක් ගැන බලන්න සීතලලා ලස්සනයිද සුබයිද සපයිද කියලා ඒකට මම කියන්න මගේ ආත්මය කියලා ලං කරගන්න තරම් වටිනවද කියලා එහෙම සුබ සංකල්පයක් ඔබට වැටහෙනවද කියලා බලන්න ඒ වගේම පින්වතුනි මොහොතකට සිහි කරන්න පිරිතිරි යන කෙහිසම කෙලවලින් පිරිච්ච කෙලබඳුනක් කොච්චරව ලක්ෂණයිද මතක් වෙනකොටත් අප්‍රසන්න හැඟීමක් කිසිම ඇල්මක් නැහැ ඒ පැත්තට බැඳීමක් නැහැ සපයි හොඳයි කියන්න නම් පෙළඹෙන්නේ නැහැ මම මගේ කියලා දෑතින් තුරුළු කරගන්න හිතෙන්නේ නැහැ පැත්තකට යන්නමයි අදහස මොහොතකට සිහි කරන්න පින්වතුනේ ගලාගෙන යන කහපාට පිළිගඳ ගහන සුටු ගොඩක් බලන්නේ දිහා හුඳින් හොඳයිද සැපයිද ලස්සනයිද සුබයිද මම මගේ කියලා දෑතට ගන්න හිතෙනවද තුරුළු කරගන්න පපුවට ලං කරගන්න හිතෙනවද සිප වැළඳ ගන්න හිතෙනවද මේ බොහොම ප්‍රසන්නයි දුගදහමන මුත්‍රා බඳුනක් ගැන සිහි කරන්න බලන්න දැන් ලස්සනයිද හොඳයිද සපයිද සුපයිද සුබද අවලස්සනයි අසුබයි අසාරයි පිළිකුල් මම කියන්න මගේ කියන්න හිතෙන්නේ නැහැ මෙබඳු අසුබ දෙයකට මෙබඳු අප්‍රසන්න දෙයකට කවුරු හරි ලස්සනයි හොඳයි සපයි කියනවා නම් මම මගේ ආත්මය කියලා පපුවට තුරුළු කරගන්න දෝතට ගන්නවා නම් එහෙනම් ඒ උන්මත්තකෙක් වෙන්න ඕන
උන්මත්තකෙක් නොවන කෙනෙක් නම් උන්මත්තකෙක් නොවන කෙනෙක් නම් කවදාවත් මේ බඳු අසුබදී මම මගේ මගේ ආත්මය කියලා සුබයි සපයි සුබයි කියලා දුවතට ගන්නෙ නෑ. එහෙත් පින්වතුනි මොහොතකට සිහි කරන්න දැන් ඔබ කය කියලා ගත්තේ මොනවද? රූපය කියලා ගත්තේ මොනවද? රූපය කය මම මගේ මගේ ආත්මය කියනකොට රූපය සැපයි සුභයි ලස්සනයි කියනකොට ඔබ සැපයි සුභයි ලස්සනයි හොඳයි කියලා තියෙන්නේ මොනවටද? දැන් බලන්න කය දිහා. බුදුහාමුදුරුවෝ සබ්බේ පුතුජ්ජනා උම්මත්තකාහිම පුතුජ්ජනේක්ම උම්මත්තකේ කියලා දේශ කළ දේශනාව කොච්චර නිවැරදිද? දැන් ඔබ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා තියෙන්නේ සුබයි සපයි ලක්ෂණයි කියලා තියෙන්නේ අර බලු වමනයක් වගේ නොපැසුණු ආහාරයේ කුහෙද තියෙන්නේ ඔය කය කියන එකටයි තියෙන්නේද? යාමාසගත ආහාරය සෙම හිත කෙල මිශ්‍ර වෙච්ච ඒ පිළිකුල් ආහාරයේ බලු වමනයක් වගේ නේද? මේ කය මේ රූපේ මම කියනකොට මගේ කියනකොට සුබයි සපයි කියනකොට ඒකත් සුබයි සපයි කියලා නැද්ද? අසුචි පිළිකුල් වුණා. ඔය අසුචි කොහෙද තියෙන්නේ? ඔය බඩවැලේ කෙළවරේ තියෙන්නේ මොනවද රැඳිලා? කය කියනකොට ඒක අතහැරලාද? කය කියන්නේ රූපේ කියන්නේ ඔබ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා කියලා නැද්ද සිටි වලට? ආසාවෙන් සුබයි සපයි කියලා තුරුළු කරගෙන නැද්ද සිටි? ඒ වගේම පින්වතුනි බලන්න පිටසීම කොහෙද තියෙන්නේ? ඒවත් නේද මේ මම මගේ මගේ ආත්මය කියලා තියෙන්නේ? මේ සරව කොහෙද තියෙන්නේ? ඒවා අපි බාහිරව බලනකොට ප්‍රතික්ෂේප කළා සුබයි අසාරයි බලන්නත් නුසුසු දේ හැටියට සැලකුවා. දැන් බලන්න දහදිය කබ කඳුළු කොහෙද තියෙන්නේ? ඒවට නෙමෙයිද මම කියලා තියෙන්නේ මගේ කියලා තියෙන්නේ මගේ ආත්මය කියලා තියෙන්නේ? ඒ වගේම බලන්න පින්වතුනි ඔබ මොහොතකට කල්පනා කරලා අර කෙල බඳින සුතු ගොඩ මුත්‍රා ගොඩ දිහා මේ කය කියනකොට රූපය කියනකොට ඒ කය කියලා කියන්නේ රූපය කියන්නේ මේවට නෙමෙයිද? මේවට නේද කය කියන්නේ? මේවට නේද රූපේ කියන්නේ? දැන් බලන්න කෙස්ලොම් නියදත් සම්මස්නාරයට ඇට මිදුළු වකු ගඩුවක් නා දලබු පෙනහලු බඩවෙල්ලාදී මේකින් එකක් අරගෙන බලන්න මොනවටද මම කියලා තියෙන්නේ? මොනවද මගේ කියලා තියෙන්නේ? මොනවද මගේ ආත්මය කියලා තියෙන්නේ? මොනවද මේ ලස්සනයි හොඳයි සපයි කියලා තුරුළු කරගෙන තියෙන්නේ සිත වැළඳගන්නේ මේ අපි කතා කරපු ටික නේද? එහෙනම් බුදුහාමුදුරුවෝ සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා කියලා දේශනා කළ ධර්මයේ ඇත්තක් තියෙනව නේද? උම්මත්තකෙක් නොවේ නම් උම්මත්තක භාවයක් නැත්නම් මෙබඳු දේ තුරුල් කරගනේද මම මගේ කියලා? එහෙනම් බුදුහාමුදුරුව අපට දේශනා කළේ මෙන්න මේ උම්මත්තක භාවයෙන් නිදෙන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ කළ මේ දේශනාව රූප උපාදානස්කන්ධයෙන් නිදෙන්න මේන් නිමා වෙන්නේ නෑ. මේ අපි කතා කළේ ඔබට අපි අන්ධකාරය නිසා මේ කල්ලගෙන ඉන්නවා කියන අඳුරේ ස්වභාවය පෙන්නුම් කරලා දෙන්න විතරයි. දැන් මා ඔබට මුලින් මතක් කළා අවිද්‍යාව නැමැති අඳුර නිසායි මේ රූපේ අපි උපාදාන වෙලා උපාදාන කරගෙන තියෙන්නේ. යම් දවසක මේ අඳුර දුර වෙලා ආලෝකේ පහළ වුණා නම් ඔබට ලැජ්ජ හිතෙනවා කියලා කිව්වා. දැන් බලන්න ඔබ මම මගේ මගේ ආත්මය කියලා ගත්ත කයේ ස්වභාවය නිබඳුනම් අනේ සැබවින් අන්ධකාරයේ නේද අපි ඉඳලා තියෙන්නේ. අන්ධකාරේ නෝ නද්ධා පදේ පන්න ගවිස්සත. එදා මගේ බුදුරජාණන් වහන්සේ විසාකාව ඇතුළු පිරිසට කළ දේශනාව මෙතනට කොච්චර එකඟද සම්බන්ධද? එනිසා පින්වතුනි මෙන්න මේ බඳු අඳුරකින් ඉන්නවා කියන අවබෝධය ලබන්න මේ රාත්‍රිය මේ නිකිනි සඳ පායලා දැන් මුළු ලෝකෙම ආලෝකවත් කරන වෙලාවේ ඔබට පුළුවන් මේ සද්ධර්මයේ ප්‍රයෝජනෙට අරගෙන මේ ජීවිතවල තියෙන අන්ධකාරය දුරු කරගන්න. ඒ නිසා තව දුරටත් මේ රාත්‍රිය අලුයම් කාලයට පෙර එදා ආනන්ද හාමුදුරුව මේ සඳ වැසගෙන යන වෙලාවේ සිල් පිළිසිඳියාපත්
මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඔබට පුළුවන් මෙන්න මේ ධර්මයේ මේ රාත්‍රිය මුළුල්ලේ පරිහරණය කළොත් හිත ඉදිරි උදෑසන වෙනකොට ආනන්ද හාමුදුරුවන්ගේ පදවියට යන්න. එනිසා බලන්න පින්වත්නි රූපේ දිහා මෙහෙම නෙමේ දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට. දැන් ඔබට පැහැදිලි අඳුරක් තියෙනවා අඳුර නිසායි රූපේ එල්ලලා ඉන්නේ. එහෙනම් මේ අඳුර තව දුරටත් දුරු කරලා ආලෝකය පහළ කරගන්නේ කොහොමද? චතුරාර්ය සත්‍ය පහළ වෙන විදිහට මේ රූපේ දිහා බලන්න. ඔබට පුළුවන්කම තියෙනවා පින්වත්නි මේ පිළිබඳ විවිධාකාරයෙන් බලන්න. ඔබට මේ ධර්ම දේශනාවෙන් අනතුරුව ඇයකට ආසන්න කාලයක් අවස්ථාව ලැබෙනවා ධර්ම සාකච්ඡාවේදී ප්‍රශ්න කරන්නට. ඒ අඩු වෙන තැන ඔබට පුළුවන් නුව නැත්නම් විමසා දැනගන්න. මා ඔබට එක තැනක් විතරක් රූපයේ පිළිබඳව තවදුරටත් ගවේෂණය කරන්න කුංචි නිදර්ශන කීපයක් අරන් දෙනවා. ඔබ දැන් සිහි කරන්න ඔබේ හිස මුදුනේ තියෙන කෙස් පිළිබඳව. දැන් අපි මෙතෙක් කෙස් දිහා බැලුවේ අසුභාසාර දුගඳ පිළිකුල් කියන මට්ටමින් විතරයි. එහෙම නෙමෙයි පින්වතුනි අපි දුක්ඛ සත්‍ය ප්‍රකට වෙන විදිහට මේ කෙස් දිහා බලමු. ජාති දුක් ජරා දුක් ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස අප්‍රිය සංපයෝග දුක්ඛ ප්‍රිය විප්‍රයෝග දුක්ඛ යම්පිච්ඡං නලබති දුක්ඛං කියන මේ සියලු දුක්ඛ සත්‍ය ප්‍රකට කරගන්න පුළුවන් මේක කෙස් ගහක් උඩට ගත්තෙන් පස්සේ. දැන් බලන්න මොහොතකට පින්වතුනි කාලය සංවේදනය යන්නේ හිස කෙස් දිහාවට හිත යොමු කරන්න. දැන් බලන්න මේකස් පවතින්නේ කොහොමද? මේකස් කනබුන ආහාරය නිසාමයි නැවත නැවත හටගන්නේ පවතින්නේ. ආහාරය නිසා නම් මේකස් නැවත නැවත හටගන්නේ පවතින්නේ. එහෙනම් මේකස් වල තියෙන උපාදින්න ලක්ෂණයේ උප්පත්ති ලක්ෂණයේ තියෙනවා උපදින බවක් තියෙනවා. එහෙනම් උපදින යමක් නම් ඒක දිරන්න ඕන. දැන් බලන්න කෙස්. මේවා දිරීමක් නැද්ද පැහිීමක් නැද්ද? දිරණ ලක්ෂණයේ තියෙනවා. අකලට පැහෙනවා අකලට හැලෙනවා ව්‍යාධි ලක්ෂණයේ තියෙනවා. මේකේ ස්මරණීය ස්වභාවකට පවතින වූප ජීවිතේන්ද්‍රිය බිඳීමක් තියෙනවා. මරණීය ස්වභාවකට පවතිනවා. එහෙනම් කෙස් කියන්නේ ජාතිය ජරාව ව්‍යාධිය මරණීය ස්වභාවකට ඇති ධර්මතාවයක් නේද? කෙස් කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණීය ස්වභාවකට ඇති ධර්මතාවයක් නම් එහි යම් ලැබීමක් පහළවීමක් උපදීමක් හමුවීමක් සිහිවීමක් හෝවේ නම් ප්‍රියන්හා එක්වීමක්ද අප්‍රියන්හා එක්වීමක්ද කියලා බලන්න. ජාති ජරා මරණේ හා එක්වීම අප්‍රියන්හා එක්වීමක් ඒ වගේම ප්‍රියන්ගෙන් වෙන්වීමේ දුකක් එතන තියෙනවා. ඊළඟට ජාති ජරා මරණේ නම් ලැබුණේ කෙස් කියන්නේ ජාති ජරා මරණයේ ස්වභාව කොට ඇත්තක් නම් යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං යමක්ද කැමැති කැමැති දේ නොලැබීමේ දුකක් මෙතන තියෙනවා. අහෝ අතමයන්න ජාති ධම්මා සාමන චවතනෝ ජාති ආකච්චී යති නකෝ පනීතං විච්ඡාය පත්තබ්බං ඉදම්පි යම්පිච්ඡං නලබති තම්පි දුක්ඛං. එදා බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය දේශනා ක්‍රමින් කළ දේශනාවන් පිළිබඳව මතකයට ගන්න. අහෝ අතමයන් නජරා ධම්මා ස්ථාවන චරතනෝ ජරා ගච්ඡේ යාතිනකෝ පනේතං උච්ඡාය පත්තබ්බං ඉදම් පියම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං. අපි හැමදාම මේ ලෝකේ හැම සත්වයෙක්ම අනේ ජාති දුක් ජරා දුක් ව්‍යාධි දුක් මරණ දුක් ශෝක පරිදේව දුක් දුන්නත් නොපැමිණේවා නොහමු වේවා කියන ඒකායන ප්‍රාර්ථනාව ඒකායන කැමැත්ත. එහෙත් ඒ කැමැත්ත ඉටු නොවි ජාති ජරා මරණ දුක පැමිණිනවා. දැන් බලන්න කෙස් කියන්නේ ජාති ජරා මරණයේ ස්වභාවකට ඇතිනම් මේ ලැබීම අකමැති දේ ලැබීමක් නේද? එහෙනම් මේ දුක්ඛ සත්‍ය නේද? අප්‍රියන් හා එක් වෙලා නම් ප්‍රියංගෙන් වෙන්වීම නම් අකමැති දේ ලැබීම නම් කැමැති දේ නොලැබීම නම් ජාති ජරා මරණ දුක නම් එතන සතුටට සොම්නසට ප්‍රීතියට කරුණු යෙදිලා නැහැ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන දුකම ස්වභාවකට ඇත්ති. එහෙනම් මේ කෙස් කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් ධර්මයේ ස්වභාවකට ඇති ධර්මයක් නේද? දැන් හොඳට බලන්න කෙස් කියන්නේ මේ අසුභ වූ කෙස් ජාති ජරා ව්‍යාධි මරණ
ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සය ස්වභාව කොට ඇති ධර්මයක් නේද? එබඳු දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත වූ මේකෙස් මේ ආකාරයෙන් මේ ඇත්තෙහි සිටින් නොදැක්ක නිසා නේද මෙතර කාලයක් මේකෙස් මම මගේ ආත්මය සැපයි හොඳයි ලක්ෂණයි සුබයි කියලා පෙනුනේ. එහෙම බලපු නිසාම නේද අර සංසාරී බුදුහාමුදුරුවෝ මතග්ග සංයුත්ති දේශනා කළ පරිද්දෙන් ලේ කඳුළු ගංගා මහ සමුද්‍රවල් වල් පුරවන්න තරම් ගලා හැලුනේ මේ අවිද්‍යාව මේ ඇත්ත නොදකපු නිසා නේද? අනේ මේකස් ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ ලක්ෂණයේ ස්වභාව කොට ඇත කියලා දුක්ඛ සත්‍යය හැටියට දකිනකොට දුක මම කියන්න මගේ කියන්න මගේ ආත්මය කියන්න හිතෙනවද? කවුරු හරි කියන නිසා හරි කියන්න පුළුවන් කමක් තියෙනවද? එහෙනම් පුද්ගල සංකල්පයේ බිඳෙනවද? ආත්ම සංකල්පයෙන් දුර වෙනවද? එහෙනම් ඔබට දැනෙනවා දුක හැටි දුක හැටියට දකිනකොට දුක්ඛේ ඥානං වෙනකොට සමුදය ප්‍රහාණය වෙන බවක් තියෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොට ඔබ දන්නවා නිරෝධේ සාක්ෂාත් වෙන බවක් මාර්ගයේ වැඩෙන බවක් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නැද්දුනේ කිස්තිහා බලනකොට. දැන් බලන්න ලොම් කියන්නේ ආහාරයෙන් හටගන්න ආහාරයෙන් පවතින දෙයක් නම් ආහාරය නිසා උපදින දෙයක් නම් ඒ ජාතිය ස්වභාවකට නැද්ද එතන? ඉපදීමේ ලක්ෂණේ එතන නැද්ද? මේ දිරන්නේ නැද්ද? ලෙඩ වෙන්නේ නැද්ද? මරණයේ ස්වභාවකට නැද්ද? එහෙනම් එවනු දෙය ලැබීම පහළ වීමක් ප්‍රියන්හායි කීම නොවේද? ප්‍රියන්ගේ වෙන්වීම නොවේද? අකමැති දෙය ලැබීම කැමැති දෙය නොලැබීම නොවේද? එතන සෝක පරිදේව දුක් දුන්නක් නැද්ද? මෙන්න ලොම් කියලා දකින්නකොට දුක්ඛ සත්‍ය දකින්න. මේ පොත ටිකක් ඒ විදිහෙන් දකින්නකොට දුක්ඛ සත්‍ය දකින්න. මෙන්න මේ විදිහෙන් දකින්නකොට පින්වතුනි ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ උතුම් නිවන් මඟ පසක් කරගන්නට පුළුවන්කම ලැබේවි. ඔබට මෙන්න මේ ධර්ම අනුව ඉදිරියට යන්නට ශක්තිය භාග්‍යමී රාත්‍රියේම ලැබේවා. තවදුරටත් අපැහැදිලි වූ තෙන් නැවත පැහැදිලි කරගන්නට ඔබේ අවධානය යොමු කරන්න ඉදිරිපෙරේදී ඒ සඳහා අවස්ථාව තබමින් මගේ කාලය නිමා වෙනවා. ඔබ හැම දිනාටම මේ උතුම් සද්ධර්මයේ උතුම් අවබෝධයෙන් උතුම් ලෝතුරා මඟඵල අවබෝධය වහවහම සිද්ධ වේවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අනන්ත කුසල බල අනුභවයෙන් දෙවියන් සහිත ඔබ හැම දිනාටම උතුම් නිවන් මඟ අවබෝධ වේවා.